ආයුබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් සම්බන්ධ වන්නේ ප්‍රවීණ ලේකක ගුණරත්න ඒකනායක මහතාගේ තවත් කෘතියක් මගේ අතේ තියෙනවා තරුණ දුවට දැන මුතුකම් ඉතින් අපි හැමදාමත් අපේ වැඩිහිටියෝ තරුණ පිරිසට දැන මුතුකම් දෙනවා ඉතින් ඒ අය කොයිතරම් දුරට මේවා අහලා ක්‍රියාත්මක වෙනවද පිළිපදිනවද අනාගතය සකස ගන්නවද කියන කාරණාව එක්ක තව තව මේ වගේ හරවත් පොත් ලියවෙනවා එකට හේතුව තමයි දැන් ගොඩක් කාලවට අපේ પરම්පරාවේ අදහස් සුදහස් හරි වෙනස්. හැබැයි අපේ වැඩිහිටියෝ තවමත් දැනුමුතුකම් දෙනවා. ඉතින් මේ තරුණ දුවට දෙන දැනුමුතුකම් ගැන අද දවසේ අහන්න අපි ගුණරත්න ඒකනායක මහතාට ආරාධනා කළා මැදිරියට ආයුබෝවන් ඔබට. මේ වගේ කෘතියක් මම හිතනවා මේ අපි තෝරගත්තේ ඇයි කියලා මේ වගේ මාතෘකාවක් එක්ක මේ වගේ කරුණු එක්ක කතා කරන්න හේතුව ඇයි කියන එක මුලින්ම මම හිතන දැනගත්තොත් හොඳයි. ඔව්. මේක දැන් ඇත්තටම අද සමාජ විවිධ පැතිකඩ තියෙන විවිධ විෂම තත්ත්වයක් තියෙනවා. ඉතින් මම හිතුව දැන් නවකතා, ගෙති කතා, යෝන්න කතා වගේ වැඩි මම ඇත්තටම පොත් 70ක දෙපමණ ලියලා තියෙනවා. මම කල්පනා කරන යෝන් මේ යෝන් පරපුර උපදේශාත්මක කතා පෙළක් ලබා දෙන්න ඕනේ කියන එක. ඒ අනුව තමයි මම මේ විභාගය යන පුතුටෝදන් තරුණ පුතුට දැනුමුතුකම් සහ දැන් මේ තරුණ දුවට දැනුමුතුකම් සහ දුවේ උන් ඉගෙන ගන්න දුවේ හොඳට ඉගෙන ගන්න මේ පොත් හතරක් දැන් ලියතින මේ තමයි මේ හතරවෙනි පොත ඒ එකම ඔබ ලියනවා විභාගයට යන පුතුට ඔවදන් ඔව් එතකොට තරුණ පුතුට දැනුමුතුකම් පුතාට දෙන දැනුමුතුකම් විවාහයට පෙර සිතා බලන්න කියලා ළඟදීම ඔව් අපිට අපේ පාඨකින් අතර පත් වෙනවා මේ දවස්වල ඒ කටයුතු ඒ කෘතියේ වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා තවත් දෙයක් තියෙනවා තවත් අලුතෙන් නිර්මාණය වෙනවා තරුණ පුතේ මේ අහන් කියන මේ කෘතිය තවත් ඔබට පුළුවන් ළඟදීම අපේ පාඨකින්ට මේ කියවන්න අම්මේ තාත්තේ මට සමා වෙන්න ඒ එක්කම ඒකනායක මහත්මයා අතින් ලියවෙන දුවේ හොඳට ඉගෙන ගන්න සහ තරුණ දුවට දැනුමුතුකම් ඔබ මම හිතනවා මේ අපි දෙක කාලාන්තරයක් තිස්සේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණ ලේකකෙක් හැටියට මේ සමාජය පිළිබඳව වැඩියෙන් හිතනවා ඔව් අනිවාර්යයෙන්ම මොකද වැඩිහිටියෝ වශයෙන් අපි මේ සමාජය ගැන හිතන්න ඕනේ මොකද අපි ඒක ඇත්තටම ජාතික වගකීම එක පැත්තෙන් බඳුනකොට මේක වැඩිහිටියෝ වගකීමක් වෙනවා තමන්ට බාල පරපුර ගැන සිතීම මොකද මම කිව්ව මුලදීම මේ සමාජයේ විෂම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඇත්ත වශයෙන්ම නවකතා කිති කතා ලියනවා චිත්‍රපට පෙන්වනවා නොයෙක් ජාති කරන ඇත්ත ඒකේ ප්‍රශ්නයක් නෙවෙයි නමුත් මම කල්පනා කරද්දි මේ තරුණ පරපුර යම් කිසි හික්මීමකින් කටයුතු නොකළොත් කවදා හරි මේ සමාජයේ විදිරීදී විශාල පරිහානියක් පත් වෙන එක දැන් ඇත්ත වශයෙන්ම අපි අස්පන අපිට දකින්න යම් යම් දේවල් එතකොට මම කල්පනා කරේ මෙවැනි උපදේශාත්මක කෘති මාලාවක අඩු ගසින් 100ක් 100ක්ම නැතුණත් කීප දෙනෙක් කරකීවල ධර්මතුකම් ලබා ගන්නේ මොකද ඒක තමයි අපේ සමාජයේ වගකීම යුක්ති මම දැන් මේ පොතේ සඳහන් කරලා තියෙන නිතරම ඒ පොත් මාලාවේ සඳහන් කරලා තියෙන මම මේ ඔබේ පුතාට දුව විතරක් දෙන්න ඉපා පළමුව අම්මා තාත්තා කියවන්න හිටියන් වල ඔව් එතකොට මොකද ඊට පස්සේ තමයි දරුවට දෙන්න ඕනේ ඒ දරුවට දුන්නම දරුවා එක කියවනවාද ඒක මේ විඳවනවාද මොකද්ද කියන එක දෙමව්පියන් බැලිය යුතුයි ඇත්තටම මේ යහපත් සමාජයක් බිහි කිරීම තමයි ඇත්තටම අපේ වැඩිහිටියන් වශයෙන් පළමු ඉදගොම වියුක්තිය ඔබ මුලින්ම මෙහි සඳහන් කළා කියන හැම තරුණියකම යහපත්ය කියලා. ඔව්. හැම තරුණියම යහපත්. හැබැයි අපේ සමාජයේ තවමත් අපේ ගැහැණිය දිහා බලන විවිධ කෝණ තියෙනවා. සහ සමහර විට අපිටම හිතා ගන්න බෑ අපිව සමහර ලාවට කියනෝනේ අනේ මේ 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 ළමයි නම් මේ අම්මලාගෙන් බිහි වෙච්ච නැති විදිහට මේ කතා කරන්නේ කියලා. ඔව්. ඉතින් අපි මේ සමාජයේ ගැහැණියක් දිහා බලන විදිහ මං කැමති මේ 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 ඕදාන් විදිහට දෙනකොට මොන විදිහටද අපි මේ ප්‍රකාශනය කරන්නට ඕනේ ඇත්තටම ගැහණිය කියන්නේ මමක් නැත්තම් මේ ලෝකෙ බිහි වෙන්නේ නැත්තේ මොහොතක් ප්‍රධාන විවෘතියක් තියෙනවා කාන්තාව කියලා අපි නිකන් බහැර කිරීම හෝ මේ මුරුතැංගේට සීමා වූ සහ පිරිමියාගේ මේ අවශ්‍යතා සපයන ගැහණියක් වීතු නොවේ ඇත්තටම ඇය තමයි සමාජයේ නියමුව මම කල්පනා කරන්නේ මොකද දරුවා තොටුල්ලේ ඉඳලම නලවිලි ගී ගේමින් ඒ දරුවා කවාපුවා මේ සමාජයේ දරුවෙක් ලබා දෙනවා සමාජික ලබා දෙනවා ඒ සමාජික ලබා දෙන මව කියන්නේ ගැහණිය
ගැහැණිය තමයි මේ අත්‍යන්ත අපි කොතරම් කතා කළාද ගැහැණිය තමයි මේ සමාජයේ සිටින පළමු සමාජික මම අදහස් කරන්නේ ඔබගේ වගකීම යුත්තා ඔබමය එතකොට මේ දුවට දෙන ඕදනක් මේ ඔව් ඉතින් තමන් ඇත්තට මේකයි දෙමව්පියන් දරුවන් හදලා ගුරුන් උගන්වනවා ඒකනේ වෙන්නේ ඇත්තටම නමුත් ඒ ගැන්වීම ඔහු ඇය සිතට ගන්නවාද ක්‍රියාත්මක කරනවාද ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඇත්තට ඔබගේ වගකීම ඔබමයි මොකද කොච්චර ගන්නවත් කොච්චර අවවාද දුන්නත් කොච්චර යහමඟ පෙන්වුවත් ඇය ඒ දරාගන්නේ නැත්තම් ක්‍රියාත්මක නොකරොත් එහෙම බිඳවැටින්නේ ඇයි වෙන්නේ ඇත්තට ඒ වෙනසයි කිතම මේ බිඳවැටීම් වෙන්නේ නැති වෙන්න තමයි සමාජ අපි හැඩගිහුවිටි බලමු ඉතින් ඔබගේ වගේම ඔබම කියලා කියන්නේ ඒකයි මොකද කොච්චර අවවාද දුන්නත් ඒ අවවාද පිළිගන්නත් ඇත්ත වැඩක් නෙවෙයි සමහර තරුණ ඉන්නවා දැන් පුංචි කාලයේ දෙමව්පිය යටතේ තේ ඉන්නවා ඊට පස්සේ ටිකක් අපි වයසින් වැඩි වෙනකොට අධ්‍යාපනය ලැබලා රැකියාවක් අරගෙන මේ කරනකොට සමහර දේවල් පිළිබඳව සමහර කාරණා පිළිබඳව තනි තීරණ ගන්න. ඔබ කියනවා තනි තීරණ ගැනීම සුදුසු නෑ කියලා. ඔව් අනිවාර්යයෙන්ම. තනි තීරණයක් ගැනීම කියන්නේ ඒ තනි තීරණ ගන්නා වූ විෂය මොකක් හරි කිම विशाल दनिम तेन ओटो ऐट नमु मम दरमी तम ताम नुमेरु समाज पीवसी मेन्टीन तरुणिया दिमोप्यंगे अववाद अनुशासन अतिव गुरुंगे अवध अवध अनुशासन अतिव यम यम देवल क्रेवना क्रियात्मक वेणुवना तम वड़ा किल मम दास करानी मुखद हेतु मुखद दें तनि तीन मुखद मम मम तरण तरण विधि पत्न मम दिल्ली मट की मम तमाम बलूत्ते अणिपत्म बलूम पोलमे कदा कर समाज पीवीसी विधर मैं कुत समाज अंडर ए अंड अत्यम दिमाप्यंग अवाद අනුශාසන අවශ්‍යයි මයිකින එකම ගැනද සත්‍යද ඔබ කියනවා මේ තරුණ දියණියට ඔබේ යුතුයකම ගැනත් හිතන්න කියලා ඔව් අනිවාර්යයෙන්ම මොකද තරුණ දියණියක් කිව්වම මං කිව්වා මව ඇත්තටම මවයි නෙමෙයි මේ මමක් ඉන්නේ මේ මව විශාල යුතුයකම් මාන ඉෂ්ට කරන යුතු කෙනෙක් මොකද දැන් පැරණි අම්මලා දන්නවා අපි පැරණි අම්මලා ඇත්තටම විශාල වශයෙන් සමාජ යුතුයකම් ඉටු කරු ගැහැණියක් मे समाज पवत्वागन ऐमटन अतमी दीयन यहापद्धुत अवधानुशासन लागत समाज पवत्व युतक फल युतक विशेष ये युतक नतूनते समाज बिंदु ऐत बिंदु ऐत विनाश पत्यम අදිෂ්ඨානය ගැන කියනවා ඇත්තටම මේ දැඩි අදිෂ්ඨානය කොයිතරම් දුරට සාර්ථකත්වයකට ජීවිතේ මඟ පෙන්වනවද ඇත්තටම මේ අදිෂ්ඨානය කියන එක තමයි කාගේ විතරද දැන් බුදුරජාන් වහන්සේ උනත් යම් අදිෂ්ඨානයකින් යුතුවනේ භවණ මනවණක බුදු වුණේ ඒ විශාල අදිෂ්ඨානයක් තිබ්බනේ මේ අදිෂ්ඨානය තියාගත්ත දරුවෝ අපි දන්නවද දිනුවොත් පත්කලින් ඉන්නේ ඇත්තටම යම් අදිෂ්ඨානයක් තියෙනවා මම කවුද වෙන්නේ මම දොස්තර කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ मम लेखकुड़ मम मध्यवेदिने मध्यवेदिनेकुड़ मम वैद्य गुरुवृत्ति गुरुवृत्ति पुड़वा मेवागे शंक अधिष्ठाने तेन्डे मुखदि करा मे अधिष्ठा मततम ऐ गमं कल इतर वर्दी मुखद मे अयालियान दापी दाज तरण हे अन्नवाड़ियान अधिष्ठाने परमार्थ्यन्े දිගටම යනවා ඉතින් මම ආයෙක වල්මත් යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඉතින් දන්නේ නැගෙන අදිෂ්ඨානේ නැතිකම. අදිෂ්ඨානේ තියෙන ළමයට ඒක වෙන්නේ නැහැ. අදිෂ්ඨානේ තියෙන ළමේ කවුරු පෙළඹුවත් පෙළඹෙන්නේ නැහැ. කවදාවත් පෙළඹෙන්නේ නැහැ. මොකද නැහැ මට අදිෂ්ඨාන තියෙනවා. ඉලක්කයක් තියෙනවා මම යන වෙනම ගමනක් තියෙනවා. අනේ ඉලක්කයට යන්න ඕනේ. මිතුරන් මිතුරියන් කියන්න පුළුවන් උතර සමායය කියන්න පුළුවන්. නමුත් දෙමාපියන් අවවාද අනුශාසන නැතුව තමන්ගේ අදිෂ්ඨාන ජය ගැනීමට අදිෂ්ඨානයක් තිබිය යුතුයි. හොඳයි. ගොඩක් වෙලාවට අපි කතා කරන මේ තරුණ දියණියන් ආදරය හරියට අඳුන ගන්න නැතුව
ක්‍රියාත්මක වීමේදී අවසානයේ ලැබෙන ප්‍රතිඵල සමහර විට මේ අම්මා තාත්තගේ ආදරයවත් අඳුරන්නේ නැතුව යනවා මේ වැඩි හිටියට පත් වුණාට පස්සේ අම්මා තාත්තා ආදරය කරන්නේ නැහැ මට ආදරය කරන්නේ අපි මේ හොයාගෙන යන කෙනාම තමයි එහෙම ගිහිල්ලා අමාරු වෙන අවස්ථා තියෙනවා කොහොමද අපි ඇත්තටම අපේ තරුණ දියණියකට ආදරය හඳුනා ගන්න උදව් කරන්නේ මේ පෘතියේ එක මාතෘකාවක් ඒකත් බොහොම වැදගත් අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන හොඳයි විරාමෙන් පසුව නැවතත් අපි කතා කරන පොත් එක්කයි කතා කරන්නේ තරුණ දුවට දැන මුතුකම් අපි මේ කෘතිය පිළිබඳවයි අද කතා කරමින් සිටියේ ප්‍රවීණ ලේකක ගුණරත්න ඒකනායක මහතා විසින් රචිත ආදරය හඳුනා ගන්න මේ උපදෙස් ලබා දීලා තියෙන්නේ අපේ තරුණ දුවට ආදරය කියන්නේ විවිධාකාර විදිහට මේක මම අදහස් කරන්නේ ඇත්තටම පළමුව දෙමව්පියන්ගේ ආදරය ඊළඟට සහෝදර සහෝදරියන්ගේ ආදරය පළමු දීමෝපෙන් ආදරෙන් දරුවෙක් ලැබෙන්නේ තරණයකදී ඉතින් මේ ආදරයේ වර්ධව වටහාගෙන සමහර දම දරුව එහෙමත් වෙනෝනේ අවවාද දුන්නත් මේ ආදරේ නිසා නෙවෙයි කරන්නේ මට වෛරයෙන් කරන්නේ අම්මල මට ආදරේ නැහැ තාත්තලා ආදරේ නැහැ අනිවාර්යෙන් දැන් කියනවනේ තරණේ කියන මට ආදරේ නැහැ ඇත්තසින්ම දීමෝපියන් කියුගේ ආදරේ කියන එක සීමා සහිත නෙවෙයි වචන වලින් කියන්න බෑ ඒක වටහා ගැනීම තමයි තරණේ කියදු කියන්නේ පළමුව ඊළඟ සහෝදර සහෝදරන් මේ ආගේ වඩනාගේ ආදරේ මේ සහෝදර සහෝදරන් කොච්චර ගහගෙන ගත්තත් මේ මගේ සහෝදරයා සහෝදරිය කියන අයිම සහෝදර කැක්කුම කියන එක තියෙනවා සහෝදර කැක්කුම කියන සමාජයේ දායදම තිබෙන්නේ ඒක තියෙනවා එතකොට මේක අඳුරා ගන්න නැත්නම් තමයි ආදරේ අඳුරා ගන්න දෙපිස්සෙන්නේ මේ අඳුරාගත්තේ නැත්නම් තමයි මේ ප්‍රශ්නේ ගොඩක් පැන නගින්නේ මොකද ආවාදයක් දුන්නත් මේක නරකට කියනවා සහෝදරයක් කතා කරත් මේක නරකට කියලා කියනවා ඉතින් ඒ වගේ ඒක නෙවෙයි තමන්ගේ ආදරේ මේ මට දෙමව්පිය ආදරේ මට සහෝදර ආදරේ මේ ආදරේ බැඳීමකින් එන කියන්නේ දීර්ඝ කාල බැඳීමකින් ආදරයක් ඇති මොකද අපි ආදර කියන්නේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ කියලා අනික ආත්ම ගානම් මේ පෙරම් පුරාණේ මේක එකතු වෙන්නේ මිනිසු නැත්නම් කොහෙද නැත්නම් වෙන්නේ ඇත්තම දරුවෝ දැන් මේ මොකද පිවිසෙන්නේ ආත්ම ගන්නක් ඇවිල්ලා නේ ආත්ම ගන්නක් ඇවිල්ලා ඒකවල මේ සහෝදර සහෝදරත් එක්ක අම්මත් අප්පච්චිත් එක්ක ගියුතින්ද මේ ඇවිල්ලා තින්නේ ඒක බලන්නේ ඇත්තම හිතන්නේ ඇත්තටම හිතවගොත් ඒක අපි කොහෙද ඉඳලා මේ ආව ඇත්තම ගන්තබ්බෙක්ින්ද ඇවිල්ලා ආවා සමාජෙට ඇවිල්ලා අපි මේ එකතුනේ මොකද යම් බැඳීමක් ආදරේ නිසා ඇත්තටම ඒකනේ වෙලා තින්නේ ඒ බැඳීම නිසා ඉතින් ඒ බැඳීම තිබ්බොත් ඒ අතරේ අඳුරාගත්තොත් තරුණියකට ඇත්තටම කවදාකවත් වරදක් වෙන්නේ නැහැ අම්මලා තාත්තලා කොයිතරම් දුරට යාළුවෝ වගේ ඉන්නට ඕනේද මේ දරුවෝ එක්ක? ඒ ගැනත් මේ පොතේ සඳහන් වෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම මිතුරියක් වීති මව. මව මිතුරියක් වී තරුණියක් විශේෂයෙන්. මොකද හැම වෙලෙම ඕනෙම ගැටලුවක් අම්මට කියන්න පුළුවන්. තාත්තට වඩා සමහර තමයි තාත්තට කියන දරුවෝත් ඉන්නවා. නමුත් තරුණියක තරුණියක් නිතරම තමන්ගේ දුක් ගැනවිලු මොකද තරුණියක් තරුණි අම්මා තම දන්නේ අම්මා තරුණියක් වෙලා හිටපු නිසා වඩා තමන්ගේ දුව ගැන දන්නේ අම්මා වැඩිපුරම දුවගේ ප්‍රශ්න හඳුනන්නේ අම්මා දුව නිතරම අම්මට ආදරය කරමින් අම්මගේ අවධාන සාසන අහනවා නම් මිතුරියක් වගේ ඉන්නවා නම් මේ සමායෙම ගැටළු විශාල වශයෙන් ඇත්තටම නැති වෙනවා කොහොමද අද මේක නිවැරදි ඇත්තට අම්මා පැත්තක අම්මකින් දැක අහන්නේ මිතුරියක්නේ සතුරියක් වගේ ඇත්ත සමහර වෙලාවට වැඩ කරන්නේ ඉතින් මේක වෙනකොට මේ සමාජයේ ඒ තරුණිය තරුණ පරපුර පිළිමයටපත් වෙනවා හොඳයි මේ සමහර දරුවෝ පුරුදු වෙනවා මේ වැඩිහිටියට පත් වෙනකොට කේලම් කියන්නේ ඕපදූප කියන්නේ මේ වගේ ලක්ෂණ මතුවෙනවා. ඉතින් සමහර ලාවට මේවා සමාජ අතර කොන් වීමේ ලක්ෂණ බවට පත් වෙනවා. ඔබ මේ තරුණ දුවට දැනුමුතුකම් දෙනකොට මේ ගැනත් මතක් කරලා තිනවා මේ ගැනත් කතා කරලා තිනවා. අනිවාර්යයෙන්ම සමාජයේ දැන් ජීවත් වෙන තරුණියක් විශාල පිරිසක් සමග ජීවත් වෙන්නේ. ඒක පැත්තින් පාසලේ අධ්‍යාපන ලම්න කොට පිට අද අද ඒකතු වෙන තරුණියන් ඊළඟ සමාජයේ විශේෂ හැකියාව කරන ස්ථානයේ බස් එකේ යනකොට හම්බ වෙන කැටි ගමේ තරුණියන් මේ ආදිවාසී විශාල වශයෙන් තරුණයන් ප්‍රමාණය මේ තරුණයන්ට ආශ්‍රය කරන හම්බ වෙන මේ ජීවිත කාලය තුළ එතකොට ඇය දැනගන්න ඕනේ මම ජීවත් විය යුත්තේ මේ විදිහටයි කියන්නේ හේතුව මොකද අද සමයි විවිධ විෂමතාවෙන් දී නැතින කේලම් කියනවා නරකට පොරොවනවා මොනහරි දෙයක් තියෙනවා මේ කේලම් කීම තමයි ඇත්තසෙම තරුණෙන් අතර විශාල වශයෙන් ගැටුම් ඇති වීමට හේතු වෙලා තියෙන්නේ තමයි මේ මැරෙන වෙනන ආකාරයක් අපි දකිනවා මැරෙනවන සමහර කට්ටියත් මේ මොකද දිගින් දුරට ගිහියොත් එන්නේ ඉතින් ඇත්තටම හිතන්න ඕනේ මේ කේලම් කීම නෙවෙයි
කේල මැසීම නෙවෙයි මේ කන්නට ගත්ත දෙයක් ඊළඟ කණින් පිට කළා නම් සා ඇය තමයි කෙනෙකුගේ දුර්ගුණයක් තමයි කෙනෙකු අතින් නොකියනවා නම් තමයි වඩාත්ම සුදුසු සමාජ පරිසරයක් හදාගන්න පුළුවන් ක්‍රමයේ කියලා මම අදහස් කරන්නේ හොඳයි මේ තරුණ දියණිය දැන් පුංචි කාලේ දෙමව්පියන්ගේ රැකවරණේ තාමත් හොඳින් ආරක්ෂිතව ලබනවා ඊට පස්සේ ටිකෙන් ටික වැඩි වෙට පැමිණෙනකොට දැන් අපේ දුව ගෙදරින් පිටට යන අවස්ථාවක් එනවා සමහර ලාවට පුංචි කාලේ අත්ත අල්ලගෙන ඉස්කෝලේට අරගෙන ගියාට හවස පන්තියට අරගෙන ගියාට වැඩිහිටි අවදිය වෙනකොට සමහරවට එයාට බස් එකේ අපි තනියම යවන්න පුරුදු කරන්න වෙනවා මොකද හැමදාම දෙමව්පිය රැකවරණේ තියන්න බෑ ඒතර මේ වැඩිහිටි දියණිය දවසේ අපි එළියට බහිනකොට නිවසින් පිටවෙලාට සමාජ රැකියාවට යන දියණිය වෙන්න පුළුවන් සමාජ උසස් පෙළ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලය යන දරුවා වෙන්න පුළුවන් මේ දියණිය කොහොමද පිට වෙන්නට ඕනේ අපිට කොහොමද උපදෙස් දෙන්න පුළුවන් දෙදෙම දැන් මේක මං හිතන්නේ අහගෙන ඉන්නකොට ඔබ දියණියක් නම් ඔබ පිටවෙලා යන්නේ කොහොමද කියලා ඔබ හිතන්න මොකද ඒකනායක මහත්මයා කියලා දෙය තියෙන අඩුපාඩුව මොකද්ද කියලා ඔව් ඇත්තටම ගෙදරින් පිටත් වෙනවා කියන්නේ එතෙන් ඉවත් වීම इवतेमंड हुपुर परसरे अतर अनको वैरी क्रोधिंग विशेष सुन सुनिमेवा अतर यूथ मे धर्वा मे तरण पाट बहिन को मनस विकृति बहिन मन महामग महामग बरु अद विशाल अन संख्या प्रदेश महामार्ग इतकोटे एक्सीडेंट सामान अनुरा इलांट अयानी कार्यालय कार्यालय गिहम कार्यालय सिन्न तमंग मित्र समंग ऐट अरे तरह क्रोधे अणु मनसाणु कथाबाहकंड बैन कथाकंड बै मुखद हेतु මනස අවුල් වෙලා තියෙන දැන් ගෙදරින් එනකොට මොකද පොඩ්ඩක් නැත්තම් තරහ යනවා අපිට. ඒ අය කතා කරන්නේ අනිවාර්යෙන් ගෙදර ශබ්ද අපි දකින්නවා නැත්නම්. එතකොට මේ සමාජයේ ඇයි ජීවත් වෙන්න බැරි එතකොට? කවදා හරි ඇයි විසරණ ක්‍රමක්‍රමී සමාජයෙන් බැහැර වෙනවා. ඉවත් කරනවා අනික් කැටි. ඒ නිසා තමයි මම කියන්නේ ගෙදරින් යනකොට පිරිසිදු මනසකින් යන්න ඕනේ. දෙමව්පියන් ආශිර්වාදයන් දහන කරන්නේ කිය. දෙවියන් පිහිටයි බුදුන් සරණයි කියලා ඇත්තටම කියනෝනේ දෙම ඒක හිතේ හදවතින්ම කියන එක. ඒ හදවතින් කියව ගන්න නම් ඇයි හොඳයි මේ වගේ තරුණ දුවට දැනුමුතුකම් විශාල ප්‍රමාණයක් මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් අපි හොඳ පොත් පිළිබඳව නිරන්තරයෙන් මේ වැඩසටහන්වලදී හඳුන්වා දෙනවා. ඒ වගේම ගුණරත්න ඒකනායක මහත්මයා මිට අවස්ථාවන් කිහිපයකදීත් අපි වැඩසටහන් සමග සම්බන්ධ වෙනවා. අපිට බොහොම මේ මිත්‍රයෙක් බවට අපේ මේ වැඩසටහනේ පත් වෙලා තියෙනවා ඔහු. ඒ වගේම මේ වෙනකොට සාහිත්‍ය කේත අස්වාදනට සෑහෙන දායකත්වයක් ලබා දීලා තියෙනවා. අපි ඉදිරි වැඩසටහන් කතා කරමු මේ ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා කියන මේ කෘතියත් අපූර්ව ගායකයා කියන මේ කෘතියත් ගුණරත්න ඒකනායක මහතා විසින් රචිතවත් කෘතීන් දෙකක් අපි ඉදිරි වැඩසටහන් වලදී ඒ ගැන කතා කරමු අදට අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා ඔබතුමාට බොහොම ස්තුතියි අපේ වැඩසටහනට පැමිණියට සම්බන්ධ වුණාට එමුනම් අදට සමුගන්නවා තවත් දවසකදී අපි අලිත් හමු වෙමු සුබ දවසක්